එතකොට මේ හතර දෙනාගේ අපි හිතන අපි දැකපු ලෝකේ මේ ලංකාවේ හදන්න පුළුවන් කාටද මේ හතර දෙනා ගැන අපි පොඩි එලාගේ නායකත්වයේ හැකියාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු කියලා මට දැනෙනවා. අද අපි දේශපාලන වශයෙන් බොහොම උණුසුම් ජනාධිපති වර්ණයක් අභියස ඉන්නකොට විශ්වවිද්‍යාල ප්‍රජාව වශයෙන් අපි මේ කතා කරනකොට මට හිතුන දේ තමයි කළමනාකරණ පීඨයේ කථිකාචාර්ය කරේක විදිහට අපි මේ වෙලාවේ යන්නේ දේශපාලනේ මේ රට ගෙනියන්න නායකයෙක් තෝරගන්න. එනම් මේ නායකයෙක් තෝරගන්නකොට මේ නායකයාගේ තිබිය යුතු ගුණාංගයන්, දක්ෂතාවයන්, හැකියාවන්, කුසලතාවයන්, උපායශීලී කළමනාකරණය, පෞරුෂය වගේ දේවල් කොහොමද මේ නායකයන්ගේ තියෙන්නේ කියන ගැන කතා කරන්න. ඒ අනුව තමයි අපි නායක තෝරන්න ඕනේ. ඔවුන් කරපු කියපු දේ, ඔවුන්ගේ මේ තියෙන දේවල් ගුණාංගත් එක තමයි අපි තෝරගන්න ඕනේ කියන එක. මුලින්ම අපි ගැන කියනවනම් අපි මෙතන ඉන්න ඔක්කොම විශ්වවිද්‍යාල ආචාර්යවරු. අවුරුදු ගාණක් විශ්වවිද්‍යාල ගත කරලා ඉගෙනගෙන උපාධි අරගෙන අපේ මූලික කාර්යභාරය තමයි දැනුම සොයා ගැනීම සහ දැනුම බෙදා හැරීම. එතකොට ඒ සඳහා අපි මේ ඔක්කොම විවිධ රටරටවල ගිහිල්ලා ඒවා හොයාගෙන ඒවා අත්දැකීම් අරගෙන රටරටවල තියෙන දියුණුව දැකලා අපි ඒ දියුණුව විඳින මිනිස්සු දැකලා අපි මේ රටට ආවේ අපිත් ඒ වගේ ජීවත් වෙන්න බලාගෙන. නමුත් අපේ කාර්යය අපි හොඳට කරපු නිසා අපි ඒ දියුණුවේ අපේ තත්ත්වයෙන් ඉහළට ගියාට මේ රට එහෙම ගිහිල්ලා නැහැ. දේශපාලනයක කරලා නැහැ. ඒක නිසා තමයි අපිට මේ දේශපාලනයට එන්න සිද්ධ වෙලා තියෙන්නේ. දේශපාලනය කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි දේශපාලනයේ අද ජනාධිපති වරණයක් අභියස ඉන්නකොට අපි මේකේ ප්‍රධාන අපේක්ෂකව ඉන්නවා. 38ක් ඉන්නවා දැන්ට. ඒකින් අපි ප්‍රධාන වශයෙන් කිව්වම අපි හතර දිනක් තමයි බොහෝ විදියට කියන්නේ. එතකොට මේ හතර දිනාගේ අපි හිතන අපි දැකපු ලෝකේ හදන්න මේ ලංකාවේ හදන්න පුළුවන් කාටද? ඒලගේ පහුගිය කාලේ කරපු දේවල් දක්ෂතාවයන් සහ කුසලතාවෙන් දැක්කම එතෙන්ට ගෙනියන්න පුළුවන් කාටද කියන එක තමයි අපි තෝරන්න ඕනේ. ඒ අනුව තමයි මට හිතුනේ මේ හතර දෙනා ගැන අපි පොඩි එලාගේ නායකත්වයේ හැකියාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු කියලා මට දැනෙනවා. මුලින්ම අපි ගමු මේ දවස්වල අපි රටේ ජනාධිපති. ඔහු කියනවා ඔහු තමයි මේක වෙනස් කරන්න පුළුවන් එකම එක හපනා කියලා. එතකොට අපිට දකින්න හම්බෙන්නේ මට නම් මතක් වෙන්නේ ඔහු ඉන්නේ තාම අතීතයේ කියලා. මොකද මම දේශපාලනය ගැන ඉගෙන ගන්නකොට 1977 තමයි මම දැනගත්තේ. ඒ කාලේ අපිට තිබුණා බොහොම කටුක අතීතයක්. පෝලිං උගයක් තිබුණා. අපි පෝලිං වලින්ලා පාන් රාත්තලක් කරන් දිනවා. ඒ වගේම පෝලිං වලින්ලා හාල් සීරුවක් කරන් දිනවා. ඒක නැති කරන්න තමයි ජයරාවේ 77 දී කිව්වේ. මොකද්ද? අපි පෝලිං උගයක් නැති කරනවා. අපි 8-8ක් දෙනවා කියලා තමයි ඔහු පොරොන්දු වුණේ. ඒ අනුව තමයි ඔහු 6-5ක ජනාධිපති 6-5ක බලයක් අරගෙන මේ රටේ විදාග ජනාධිපතිකම් ඇති කරේ. ඒකට එදා 1977 ඒ 77 දී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ පත් වුණා. ඒත් අද වෙනකොට අවුරුදු 47ක් ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නවා. 6 වරක් අගමැතිලා තියෙනවා. 2 වරක් අවුරුදු 2ක් ජනාධිපති වෙලා තියෙනවා. ඒ අවුරුදු 47ක් ඉවරලත් ඔහුගේ මේ ජනාධිපති වර්ණයේ සටන් පාඩේ තමයි අර අපි රටවල දැකපු රටක් නිර්මාණය කරනවා කියන එක නෙමෙයි. ඌ තාමත් කියන්නේ මම පෝලිං උගය නැති කරනවා. මම ගෑස් දෙනවා. මම තෙල් දෙනවා. මම තෙල් දුන්නා. ඒක තමයි ඌගේ සටන් පාඩේ. ඌ තාම ඉන්නේ 1977. අපි අවුරුදු 47ක් මොනවද කරලා තියෙන්නේ? ඌ නායකත්වය දීලා තියෙන රට ගෙනල්ලා තියෙන තෙන්ද. තාම පෝලිං උගය නැති කරන තමයි කතා කරන්නේ. එහෙමනම් ඔහු අද නායකයෙක් නෙමෙයි. ඔහුට ඔහුගේ පක්ෂේ බාර දුන්නේ 91 දී. මන්ත්‍රීවරු 100 ගණක් ඉන්නකොට. අවසානයේ ඔහු 2020 වෙනකොට ජාතික ලාස් එක මන්ත්‍රීවරය දක්වා ඔහු පක්ෂේ ගෙනාවා. එහෙනම් ඔහු නායකයෙක් නෙමෙයි. අපි නිර්ණායක අනුව අපි දැකපු දේ අනුව ඔහු නායකත්වයට සුදුසු නැහැ. ඔහු රියෙක් වෙනවා.
එහෙමනම් ඊළඟ දෙන්නෙක් බලමු එකටම තියලා. එතකොට තව දෙන්නෙක් ඉන්නා. ඒ දෙන්නාගම නායකත්වයට ඇවිල්ලා තියෙන්නේ මේ නායකත්වයේ කුසලතාවය පෙන්නලා නෙමෙයි. ඒ දෙන්න ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ පිය උරුමේ. පිය උරුමේ ලැබිච්ච දේ තමයි තමන් මේ පෙන්වන්නේ. තමන් කරපු නායකත්වයක් නෑ. තමන්ගේ හැකියාව, තමන්ගේ දක්ෂතාවය ඔවුන්ගේ කුසලතාවය පෙන්වලා නැහැ. අධ්‍යාපනයෙන්වත් පෙන්වලා නැහැ. ඒකත් නිසියාකාරය වුණාද කියන එක මහ ජනතාවට සැකයක් තියෙනවා. එහෙනම් ඒ අය ගැන එතනින් එහාට අපි කතා කරන්න ඕනේ. මොකද ඒ අය යන්නේ ඒ තමන් ගෙනාවු තමන්ගේ පියා පියවරුන් ගෙනාවු ඒ ක්‍රමයෙන්ම ගෙනියන්න, ඒ පැලැන්තියෙම ගෙනියන්න. නමුත් අද ජනතාව හොයන්නේ ඒ පැලැන්තියෙන් වෙන් වෙච්ච වෙනත් වූ පාලනයක්. ඉතින් ඒකට ඒ වෙලාවේ තමයි අපේ නායකයා ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක ගැන අපි කතා කරන්නේ. ඒක මම අතිශෝක්තියෙන් කියනවා නෙමෙයි. මේ ඔක්කොම දන්න කාරණාවන් ටික නායකත්වයට කියන්නේ කොහොමද එන ඇල්ල තියෙන කියන තමයි මම පැහැදිලි ගන්න උත්සාහ කරන්නේ. ඔහු අපි හැමෝම දන්නවා ඔහු ඉපදුනේ ඈත ගමක. දෙව්හව් ඉපදිලා තමුත් ඒකම ඉගෙනගෙන ඔහු තරුණ කාලෙම කෝච්චි ටොප් සීක්‍රට් විකුණලා තමයි තරුණෙක් විදිහ ජීවත් වෙලා කැලණිස් විද්‍යාලයට එන්නේ. ඒ කැලණිස් විද්‍යාලයට එන්නේ දුෂ්කර ගමක ඉඳලා බොහොම අමාරුවෙන් එන්නේ. ඒ ඔහුගේ දක්ෂතාවයේ කුසලතාවය නිසා. පහුගේ දවස් කීපෙන් අපි දැක්කා නීතිඥවරු, ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ක්‍රීඩකයෝ, කලාකාරයෝ, වෘත්තීය සමිති නායකයෝ, ගුරුවරු ඒ හැම දෙනෙක් එකතු වෙලා එකතු වීමේ සාමූහික හැදුවා. ඒ සාමූහික තමයි අද ජාතික ජනබලවේග විදිහට එන්නේ. දැන් මේ ජනාධිපතිවරණය විශේෂයෙන් සලකලා බැලුවොත් දැන් මගේ අදහස තමයි අත් වශයෙන්ම පාර්ශ්ව දෙකක් අතර තමයි මූලික තරඟය තිබෙන්නේ. දැන් අපි බැලුවොත් අපේක්ෂකයන් 39ක් පමණ සිටියා වුණාට සාමාන්‍යයෙන් දැන් අපේක්ෂක 3 දෙනෙක් තමයි ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ටිකක් ඉදිරියෙන් පෙනී සිටිනවා වගේ පේන්නේ. ඒ තමයි අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ. ඒ රනිල් වික්‍රමසිංහ අත් වශයෙන්ම ඉදිරි පෙළ අපේක්ෂකයෙක් විදිහට පෙනී සිටින්නේ ඔහුට ලැබෙන්න නියමිත ඡන්ද ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් නිසා නෙවෙයි, ඔහු දැනට සිටින ජනාධිපතිවරයා නිසා. ඒක තමයි ඔහු ඉදිරි පෙළ අපේක්ෂකයෙක් ලෙස පෙනී සිටීමට තිබෙන ප්‍රධාන සුදුසුකම. නමුත් දැන් සෙසු අපේක්ෂකව මං හිතන්නේ ටිකක් මේ ඕනම කෙනෙක් ඔය දැනට තියෙන මේ ජනමත සමීක්ෂණවලිනුත් පේනවා ඉතාම පසුපසින් සිටින්නේ. අය සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයට සැලකිය යුතු බලපෑමක් කිරීමට හැකි අපේක්ෂකව නෙවෙයි. දැන් මේ අපේක්ෂකින් 3 දෙනා දිහා බැලුවාම එයාය 3 දෙනෙක් විදිහට පෙනී හිටියත් ඉතාම පැහැදිලි අපිට පාර්ශව දෙකක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒක හොඳින් පේන මං කරුණු දෙකක් ඉදිරිපත් කිරීමට කැමතියි. එක කරුණක් තමයි සාමාන්‍යයෙන් ওই ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දිහා බලපුවාම ඒ ප්‍රචාරක ව්‍යාපාරයේ විශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඒක ඉතාම පැහැදිලිව පෙන්눔 කරන ලක්ෂණයක් තිබෙනවා. මේ ප්‍රචාරක ව්‍යාපාරයේ බෙදිලා තිබෙනවා මාලිමාව සහ නැත්නම් ජාතික ජනබලවේගය සහ ඒ ජාතික ජනබලවේගයට විරුද්ධ පාර්ශ්ව අතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාලිමාව ප්‍රවර්ධනය කිරීම සහ මාලිමා විරෝධය. දැන් මේ විදිහට තමයි ඇත්ත වශයෙන්ම තියෙන ජනාධිපතිවරණ ව්‍යාපාරය අපිට දක්නට ලැබෙන්නේ. ඔය ඇති කරන වාද විවාද, මාධ්‍ය ප්‍රධාන මාධ්‍ය අවකාශවල තිබෙන ඔය මේ වැඩසටහන්, ඊළඟට සමාජ මාධ්‍ය විශේෂයෙන්ම මේ හැමතැනක බලපුවාම තියෙන්නේ දැන් ওই සාමාන්‍යයෙන් අපේක්ෂකව විශාල ප්‍රමාණයක් ඉන්න එසහා විවිධ පාර්ශ්ව නියෝජනය කරන මේ කතිකව ඉන්න ඔය මේ රූපවාහිනී වැඩසටහන්, ඔය විවාද වැඩසටහන් බැලුවොත් ඒ විවාද වැඩසටහන් මූලික වශයෙන්ම හැදෙන්නේ මාලිමාවේ නියෝජිතයා සහ ඊට විරුද්ධ අය අතර ගැටුමක් විදිහට තමයි සාමාන්‍ය වශයෙන් තියෙන්නේ. සමාජ මාධ්‍ය අවකාශය බැලුවත් ඒ මාලිමාව වෙනුවෙන් පෙනී සිටින පිරිස සහ මාලිමා විරෝධයෙන්
මාලිමා විරෝධීන්. ඒ මාලිමා විරෝධීන් විවිධ පාර්ශවලට අයිති වෙන්න පුළුවන්. රනිල්ගේ පාර්ශවය වෙන්න පුළුවන්, සජිත්ගේ පාර්ශවය වෙන්න පුළුවන්, නාමල්ගේ පාර්ශවය වෙන්න පුළුවන්, අර මේ දිලිත්ගේ පාර්ශවය වෙන්න පුළුවන්. මේ ඊළඟට අර විතරක් නෙමෙයි, ඔය මේ අර ජනාරගල ව්‍යාපාරයේ කියන අර නුවන් බෝපගේගේ පාර්ශවය වෙන්න පුළුවන්. ඒ හැම එක්කෙනෙම ගත්තොත් ඒ අයගේ ප්‍රචාරක ව්‍යාපාර මූලික වශයෙන් යොමු වෙලා තියෙන්නේ මේ මාලිමාවට විරෝධය දැක්වීම සඳහා. ඉතින් මේ නිසා අපිට පේනවා මේ මාලිමාව සහ සෙසු පිරිස් අතර තරඟයක් විදිහට තමයි මේ ජනාධිපතිවරණය තිබෙන්නේ ව්‍යාපාරයේ. ඒක ඉතාම කියන්නේ ඒක මූලික ලක්ෂණයක් ඒ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ.